ആയിബുവാൻ വളരെ ശുഭദാസാകും മൈ ചാമ ലൈഫ് യൂട്യൂബ് ചാനലിലേക്കത്തിലേയും അതുമാമ വളരെ കൂടെ കട്ടിന് വീഡിയോ ഒക്കെ കറങ്ങാവേ ඉතින් ගොඩක් වෙලාවට අපි අවුවට ගියාම හිරු රශ්මියට අපේ සම පිලිස්සෙනවා කොච්චර කුඩයක් අරන් ගියත් අපේ රට ඝර්ම කලාපීය රටක් ඉතින් උඩේ යටින් ගියත් එලාවකට දැඩි හිරු රැස්වලට අපේ මුහුණේ සම පිලිස්සෙනවා ඉතින් කොහේ හරි ගමනක් ගිහිල්ලා ආවම ගෙදරට ආවම වලට කන්නඩියේ මුහුණ බලනකොට පේනවා ඉතින් මුහුණ වගේම අතපය වල උනත් සම අඳුරු පැහැවිලා ඉතින් ඒ වගේම තමයි අපේ මුහුණේ මැරුණු සම ඉවත් කරන්න ඕනේ මැරුණු සම ඉවත් කරේ නැත්නම් ඒත් අපේ සම අව පැහැවෙනවා ඒ වගේම තමයි අපේ නහය දෙපස ඒ වගේම කම්මුල් වල තියෙනවා නිකන් ගැටිති ගැටිති වගේ ඇහැට පේන්නේ නැති පුංචි ගැටිති වගේ බිබිලි ඉතින් බ්ලැක් හෙඩ්ස් කියනවා වයිට් හෙඩ්ස් කියනවා මේවයිනුත් ගොඩක් වෙලාවට පීඩා විඳිනවා ගොඩක් අය ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුරුලෑ ප්‍රශ්නය. කුරුලෑ ඇති වෙන්නේ ගොඩක්ම තෙල් සහිත සමේ. තෙල් සහිත සමට කුණු දූවිලි ටක් ගාලා වදිනවා. ඒක තමයි ගොඩක් කුරුලෑ ව්‍යාප්ත වෙන්න බලපාන්නේ. ඉතින් ඒ වගේම තමයි කුරුලෑ ඇතිවීමෙන් පස්සේ කුරුලෑ නැති වුණාට පස්සේ කැලල් ඇති වෙනවා ගොඩ ආරියක්. ඉතින් මේ කියපු සියලුම ගැටලු වලට විසඳුමක් තමයි අද මම අරගෙන ඉන්නේ. ඉතින් පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා මයි චෑම් ලයිෆ් මගේ YouTube channel එකට ඔයා තාම අලුත් එක්කෙනෙක් නම් පල්ලෙ හැදින subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න ඒකම තියෙන bell icon එකත් click කරලා තියාගන්න ඒ වගේම ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා comment එකක් දාන්න comment section එකේ ඒ වගේම like එකක් දාන්න යාළුවන්ට බලන්න share කරන්න ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න මට අදහස් ලියන like දාන්න share කරන ඔයාලට ගොඩක් ස්තුතියි ඉතින් ඉතාමත්ම ලේසි විනාඩියකින් විතර හදාගන්න පුළුවන් ඔයාලට තක්කාලි ගෙඩියකුයි කඩල පිටි ටිකකුයි විතරයි ඕනේ. ඉතින් ඔයාලා මුහුණට විතරක් නැතුව අතපය වලටත් කරනවා නම් තක්කාලි ගෙඩි තුනක් විතර අරගන්න. ඉතින් මේක ගොඩක් සාර්ථක ප්‍රතිකාරයක්. තක්කාලි කියන්නේ සිට්‍රික් ඇසිඩ් තියෙන, විටමින් C තියෙනවා. ඉතින් අපේ සමේ මරුණු සම ඉවත් කරන්න වගේම අවපැහැගෙන්විච්ච තැන් යථා තත්ත්වයට පත් කරලා සම පැහැපත් කරන්න ඉතාමත්ම හොඳ දෙයක් තමයි මේ තක්කාලි කියන්නේ අපේ සමට. ඉතින් තක්කාලි වල යුෂත් එක කඩල පිටිත් එකතුනහම ඒක ගොඩක්ම වටිනවා. ඉතින් කඩල පිටි ටිකක් අවශ්‍ය වෙනවා කඩල පිටි ඔයාලා කඩේ ගිහම පැකට් තියෙනවා අරන් එන්න හොඳ කඩල පිටි ටිකක් ඉතින් කඩල පිටි මම මේස හැන්දක් මේකට දාගත්තා දාලා ඊගාවට මම දාගන්නේ කස්තුරි කහ ඉතින් කස්තුරි කහ චූට්ටක් දාගන්න තේහෙන්දි කාලක් විතර ඉතින් කස්තුරි කහ නැත්නම් ඔයාලා සාමාන්‍ය උයන්න ගන්න කහ අරගන්න හැබැයි 3-5 මිරිස් මිශ්‍ර වෙච්ච ඒවා නම් ගන්න එපා පිරිසිදු උයන්න තියෙන කහ ගත්තට කමක් නැහැ ඊට පස්සේ මේ දෙක හොඳට කලවම් කරගන්න ඕනේ ඊට පස්සේ තක්කාලි ගෙඩියක් අරගන්න. ඉතින් තක්කාලි ගෙඩිය හොඳට සෝදලා අරගන්න. අරගෙන ඊට පස්සේ ඒක දෙකට කපාගෙන ඉතින් කඩල පිටි මිශ්‍රණය මේ තක්කාලි ගෙඩිය තවර ගන්න මේ විදිහට. ඉතින් තක්කාලි ගෙඩිය මොච්ච ගතිය තියෙනවා වතුර ගතිය. ඉතින් ආයේ අමුතෙන් වතුර ඕන නැහැ. ඊට පස්සේ මේ විදිහට තවරගෙන ඔයාලගේ මුහුණ අතපය ඕනම එකක් මේ විදිහට ස්ක්‍රැප් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අතුල්ලන්න ඕන හොඳට විනාඩි 5ක් 6ක් මේක කරන්න මුහුණට කරනකොට. ඉතින් උඩ අතට කරන්න ඕනේ පල්ලෙහාට ඇදෙන්න නෙමෙයි ඔයාලා දන්නව ඇති උඩ අතට මේක කවාකාරව පිරිමදින්න. ඉතින් මට මුහුණේ මේක ගාලා පෙන්වන්න විදිහක් නැහැ. තනියම වීඩියෝ එක කරන නිසා මම අතේ මේ විදිහට කරලා පෙන්වන්නම්. මේ විදිහට උඩ අතට කවාකාරව මේක හොඳට පිරිමදින්න ඕනේ. තක්කාලි ගෙඩිය ඉස්ම ටික එන්න තමයි කරන්න ඕනේ. චුට්ටක් මිරිකන්න ඕනේ. එතකොට තක්කාලි ගෙඩිය තියෙන ඉස්ම ටික එළියට එනවා කඩල පිටිත් එක්ක හොඳට මේ විදිහට තවර ගන්න ඕනේ. ඉතින් විනාඩි 5ක් 6ක් මේක මේ විදිහට හොඳට මුහුණට ස්ක්‍රබ් එක වගේ ස්ක්‍රබ් කරලා ඊට පස්සේ ටිකක් වෙලා තියාගන්න විනාඩි 20ක් 30ක් විතර තියාගෙන වේරුණාම පිරිසිදු ඇල් අතරින් උඩ අතටම සෝදලා අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයක් ඔයාලගේ සමට. ඊට පස්සේ සෝදලා හොඳට අයින් කරගත්තට පස්සේ මම කියා දීලා තියෙන අයිස් කියුබ් සත්කාරය. ඉතින් අයිස් කියුබ් කොමාරිකා අයිස් කියුබ් හරි එහෙම නැත්නම් නිල් කටරඩු අයිස් කියුබ් හරි එහෙම මුකුත්ම නැත්නම් නිකන් වතුරෙන් හදපු අයිස් කියුබ් එකක් හරි ඔයාලගේ මුහුණට යොදන්න. ඒ කියන්නේ මුහුණ මසාජ් කරන්න අයිස් කියුබ් එකකින්. එතකොට මේ ප්‍රතිකාරයෙන් ඔයාලට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අත්හදා බලන්න කරලා බලන්න සතිය දෙකක් යනකොට ඔයාලගේ මුහුණ ලස්සන වෙනවා ඔයාලටම තේරෙයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න. ඒ වගේම අලුත් එක්කෙනෙක් නම් ඔයා මගේ channel එකට subscribe එකක් දාලා එකතු වෙන්න. නැවත මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට ලස්සන දවසක්.